Hallo Leute, herzlich willkommen zu um Deutsch zu lernen. Hello everyone, you are warmly welcome to Learn German. Learn with Sihara Chandrasiri YouTube channel එකෙන් ඔයාලා ළඟට අරගෙන එන Learn German for Beginners කියන program එකේ second lesson එකත් එක්ක තමයි අද මේ විදිහට ඔයාලා එකතු වෙලා ඉන්නේ. අපි second lesson එකට German වලින් කියනවා Lektion 2 කියලා. එතකොට ඔයාලා අද මේ එකතු වෙලා ඉන්නේ Lektion 2 එකත් එක්කලා. අද අපි කතා කරන්නේ German alphabet එක පිළිබඳව. ඉතින් German alphabet එක මොන වගේද තියෙන letters මොනවද කියලා දැනගන්න අවශ්‍යයි නම් රැඳිලා ඉන්න මේ video එක අවසන් වෙනකන්ම. අපි German වලින් alphabet එකට කියන්නේ English වලින් alphabet එකට කියන නමමයි ඒ කියන්නේ alphabet කියනමයි. හැබැයි German වලින් alphabet කියන එකට මුලින් මෙන්න මේ das කියන වචනයක් එනවා. Das kena make ඇත්තටම article එකක්. Das kena article එක එනවා. එතකොට අපි German වලින් alphabet එකට කියන්නේ das alphabet. Das alphabet. ඇයි මෙතෙන්ට das කියන්නේ කියලා මම ඊළඟ පාඩමකදී ඔයාලට කියලා දෙනවා. හරි. අපි බලමු දැන් German alphabet එකේ තියෙන letters මොනවද කියලා. ඔයාලට මේ board එක දිහා බලපුවම පේනවා ඇති මෙතන තියෙන English alphabet එකේ තියෙන letters මොන කියලා. Oh, English alphabet එකේ තියෙන letters මේ විදිහටම German alphabet එකේ තියෙනවා. හැබැයි මේවා German language එකට එනකොට මේ අකුරු හඳුන්වන නම් ඒ වගේම සමහර අවස්ථාවලදී මේවා අපි වචනයකට දාපුවම ඒ අකුරු pronounce කරන විදිහ චුට්ට චුට්ට වෙනස් වෙනවා German language එකට එනකොට. ඒ වගේම තමයි German alphabet එකට English alphabet එකට අමතරව තව letters හතරක් එකතු වෙලා තියෙනවා. ඒ letters හතරෙන් තුනක් තමයි මේ මම කොටු කරලා වෙනම දාලා තියෙන්නේ. ඊළඟට තව letter එකක් තියෙනවා මෙන්න මේක. මේ අන්තිමට තියෙන letter එක. හරි. ඒ පිළිබඳව මම ඉස්සරහට කියලා දෙන්න. අපි දැන් මුලින්ම බලමු මොනවද මේ letters කියලා සහ ඒවා අපි හඳුන්වන්නේ කොහොමද කියලා. මේක ඒ අකුර අපි මේක දන්නේ ඒ අකුර කියලානේ. හැබැයි මේක German alphabet එකේදී අපි හඳුන්වන්නේ A කියලා. මේක A. එතකොට මේක B නෙවෙයි මේක B. A B මේක English වල C වුණාට මේක German වල C නෙවෙයි. මේක German වල C. A B C D නෙවෙයි මේක B. A, B, C, D හොඳට මතක තියාගන්න. මේක ඉංග්‍රීසි වල අපි E කියලා කිව්වට අපි ජර්මන් වලදී මේකට කියන්නේ E නෙවෙයි A කියලා. එතකොට ජර්මන් ඇල්ෆබෙට් එකේ අපි A කියලා හඳුන්වන්නේ ඉංග්‍රීසි වල මෙන්න මේ E අකුරට. ඒක මතක තියාගන්න. ඊළඟට F අකුර අපි හඳුන්වන්නේ ඉංග්‍රීසි වල වගේම F කියලාමයි. A, B, C, D, A, F. F එකේ විදිහමයි. ඊළඟට මේක ඉංග්‍රීසි වල G උනාට ජර්මන් වල G. ඊළඟට මේක H නෙවෙයි ජර්මන් වලින් මේක H. I අකුර බලන්න I අකුර මේක ඉංග්‍රීසි වල I උනාට අපි ජර්මන් ඇල්ෆබෙට් එකේදී E කියලා හඳුන්වන්නේ මෙන්න මේ I අකුර. එතකොට මේක A, මේක A, මේක E. I අකුරට අපි කියන්නේ E කියලා. හරි. ඊළඟට තව වැදගත් letter එකක් මේ තියෙනවා. අපි දන්න විදිහට English වලින් මේක J අකුර. English වලින් J අකුර. හැබැයි German වලට එද්දී මේක J අකුර නෙවෙයි. අපි මේකට කියන්නේ යොට් කියලා. අපි මේකට කියන්නේ යොට් කියලා. එතකොට ඔයාලා දන්නවා දැන් මේ J අකුර. ඉංග්‍රීසි වලින් ගත්තාම මේකේ සවුන්ඩ් එක ඉන්නේ ජයන්නේ සවුන්ඩ් එකක් තමයි එන්නේ අපි වචන වලට දාලා ප්‍රොනවුන්ස් කරනකොට. හැබැයි මේක ජර්මන් වලින් සවුන්ඩ් එක ඉන්නේ මේක ප්‍රොනවුන්ස් කරන්නේ Y සවුන්ඩ් එකක්. යොට් කියන නිසාම Y අකුර සවුන්ඩ් එකක් තමයි එන්නේ. එහෙමත් නැත්නම් යයන්නේ සවුන්ඩ් එකක් එන්නේ. Y අකුරේ යයන්නේ වගේ සවුන්ඩ් එකක් තමයි මේ යොට් එකේදී එන්නේ. වචන වලට ආපුවම. ඊළඟට මේක K. ඉංග්‍රීසි වල K වුණාට ජර්මන් වලින් මේක K.
ජර්මන් වලින් කා කියලා තමයි හඳුන්වන්නේ. එතකොට අපි මුලින් ඉඳලා බලමු චුට්ටක්. A B C D A F G H I J K මේක ක. ඊළඟට L අකුර L'mai වෙනසක් නැහැ. L අකුර L'mai වෙනසක් නැහැ. M අකුරත් ඒ විදිහමයි. L M N අකුරත් වෙනස් වෙන්නේ නැහැ ඒ විදිහමයි. O අකුරත් වෙනස් වෙන්නේ නැහැ ඒ විදිහමයි. එතකොට මෙන්න මේ මම අන්ඩර්ලයින් කරලා තියෙන ලෙටර්ස් ටික වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම F අකුරත් වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට P අකුරට අපි ජර්මන් වලින් කියන්නේ P කියලා. P අකුරට P කියලා කියන්නේ. Q අකුර Q. P Q. Q අකුරට Q කියලා තමයි අපි ජර්මන් වලින් කියන්නේ. ඊළඟට R අකුර R නෙවෙයි ජර්මන් වලින්. R අකුරට අපි කියන්නේ R කියලා. R අකුරට අපි කියන්නේ R කියලා. ඊළඟට S අකුර S'මයි. එතකොට S වෙනස් වෙන්නේ නැහැ. S අකුර S'මයි. T වලට T නෙවෙයි අපි කියන්නේ. T වලට කියන්නේ T කියලා. S T. T වලට කියන්නේ T කියලා. ඊළඟට U අකුරට අපි කියනවා U කියලා. U අකුර නෙවෙයි මේක U අකුර. Letter U. ඊළඟට මෙන්න මේක highlight කරලා මතක තියාගන්න ඕනි එක. මේක ඉංග්‍රීසි වලින් නම් V අකුරනේ. ඉංග්‍රීසි වලින් V අකුර. Sound එක කියන්නේ Y යන්නේ sound එක. හැබැයි මේක ජර්මන් වලින් අපි කියන්නේ Fau කියලා. මේ V අකුරට අපි ජර්මන් වලින් කියන්නේ Fau. මේක Fau. එතකොට මේකට Fau කියන නිසාම මේකෙන් එන sound එක Ф යන්නේ sound එකක් තමයි මේකෙන් එන්නේ. ප්‍රනවුන්ස් කරද්දී වචන වලට දාද්දී ෆයර්න සවුන්ඩ් එකක් තමයි මේ V අකුරට තියෙන ජර්මන් වලද. එහෙම නැත්නම් F අකුර ඉංග්‍රීසි F අකුර සවුන්ඩ් එකක් තමයි මේ ෆව් කියන එකෙන් එන්නේ. ඒක මතක තියාගන්න ඕනේ. හරි. ඊළඟට මේ W අකුරට අපි කියන්නේ ජර්මන් වලින් W. මේක W. ඊළඟට X වලට වෙනස් වෙනවා. මේකට අපි කියන්නේ X. X නෙවෙයි X. X නෙවෙයි X කියලායි අපි ජර්මන් වලින් කියන්නේ. එතකොට බලන්න S T U F U V X ඇල්ෆබෙට් එක කියවද්දී ඒ විදිහටයි කියවගෙන යන්නේ. ඕකේ. ඊළඟට මෙන්න මේ Y අකුර. Y අකුරට අපි ජර්මන් වලින් කියන්නේ ඉප්සිලොන්. Y අකුරට අපි කියන්නේ ඉප්සිලොන්. Y වලට ඉප්සිලොන්. සවුන්ඩ් එක වෙනස් වෙන්නේ නැහැ. Y සවුන්ඩ් එකක්ම තමයි එන්නේ. ඊළඟට මේක ඉසෙට් වලට අපි කියනවා සෙට්. ඉසෙට් වලට අපි කියනවා සෙට්. එතකොට මේක ප්‍රොනවුන්ස් කරද්දී වචන වලට දාලා මේකෙන් කියවෙන්නේ අල් සයන්නකුයි අල් තයන්නකුයි එකට කියවෙනවා. ප්‍රොනවුන්ස් කරද්දී අල් සයන්නකුයි අල් තයන්නකුයි එකට කියවෙන සවුන්ඩ් එකක් තමයි එන්නේ. හරි. ඊළඟට ඔන්න අපි දැන් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකටත් පොදු ජර්මන් ලැන්ග්වේජ් එකේ තියෙන ලෙටර්ස් ටික කතා කරලා ඉවරයි. ඊළඟට ජර්මන් ඇල්ෆබෙට් එකට වෙනම එකතු වෙලා තියෙන අකුරක්. මෙන්න මේ B අකුර වගේ එක. එහෙම නැත්නම් මේක B ට සයින් එක වගේ ලෙටර් එකක්. හරි. මේකට අපි කියන්නේ ජර්මන් වලින් S set කියලා. මම මේ ටික ඉරේස් කරලා ඊට පස්සේ ඔයාලට මේ S set එකයි umlauts එන ලෙටර් ටිකයි කියලා දෙන්න. අපි දැන් චුට්ටක් බලමු මේවා කොහොමද අපි ඇල්ෆබෙට් එක කියාගෙන යන්නේ කියලා. A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z S set. මේකට කියන්නේ S set කියලා. හරි. අපි මේ ටික චුට්ටක් ඉරේස් කරලා ඊළඟ කොටසට යමු. ඕකේ. ජර්මන් ඇල්ෆබෙට් එකට ඉංග්‍රීසි වලට අමතරව වෙනම එකතුනේ මෙන්න මේ B අකුර වගේ එකක්. මේකට අපි කියන්නේ S set.
S it. Make a pronounce karanthi kiya venne double S. Double S wala sound ekak tamai enne. S kiyana sound ekak making enne. Mama onna example ekak walata kiyanna api balamu. Hyson. Hyson. Make a mama. අපි ගැන විස්තර කරනකොට නම අහද්දීම මම මේ වර්ඩ් එක යූස් කරා. හයිසන්. එතකොට බලන්න කියවෙන්නේ සයනු දෙකක සවුන්ඩ් එකක්. හයිසන්. හයිසන් කියන්නේ to name. ඉංග්‍රීසි මීනින් එක ගත්තොත් to name. හයිසන්. සයන්නක් සයනු දෙකක් තමයි කියවෙන්නේ. ඊළඟට ඒ අකුරට උඩින් තිත් දෙකක් එනවා. ඊළඟට ඕ අකුරට උඩින් තිත් දෙකක් එනවා. ඊළඟට U අකුරට උඩින් තිත් දෙකක් එනවා. මෙන්න මේ විදිහට උඩින් තිත් දෙකක් යමින් අකුරු තුනක් ජර්මන් ඇල්ෆබෙට් එකේ තියෙනවා. මේ උඩින් එන මෙන්න මේ තිත් දෙකට A අකුරට, O අකුරට සහ U අකුරට උඩින් එන තිත් දෙකට අපි කියන්නේ උම්ලවුට් කියලා. මේවට කියන්නේ උම්ලවුට්. උම්ලවුට් කියලා කියන්නේ. උම්ලවුට්. එතකොට මේක ආ උම්ලවුට්. ඒ අකුරට අපි කියන්නේ ආ කියලානේ. එතකොට මේක ආ උම්ලවුට්. මේක ආ උම්ලවුට්. මේක ඕ උම්ලවුට්. ඕ උම්ලවුට්. මේක යු අකුරට අපි කියන්නේ ඌ කියලානේ. ඒ නිසා මේක ඌ උම්ලවුට්. උම්ලවුට්. ওই විදිහට තමයි letters තුන හඳුන්වන්නේ. ආ උම්ලවුට්, ඕ උම්ලවුට්, ඌ උම්ලවුට්. මේව pronounce කරද්දී word එකකට දාලා අපි මෙන්න මේ ආ උම්ලවුට් එක pronounce කරනවා ඒ කියලා. ආ උම්ලවුට් එක pronounce කරනවා ඒ sound එකෙන්. word එකක් මම කියන්නම් example එකක් බලන්න. මේ ආ උම්ලවුට් ආපුවම අපි මේ වර්ඩ් එක කියවන්නේ කේස. කේස. ඒ සවුන්ඩ් එකක් එන්නේ කේස. කේස කියන්නේ ජර්මන් වලින් චීස් වලට. කේස. ඊළඟට මෙන්න මේ ඕ අකුරට උඩින් තිත් දෙක එන එක. එහෙමත් නැත්නම් ඕ උම්ලවුට් එක. අපි ප්‍රනවුන්ස් කරන්නේ අ කියලා. අ කියලා. අ කියන එක චුට්ටක් ඇදීගෙන යනවා. අ කියලා ප්‍රනවුන්ස් කරන්නේ. මම එක්සැම්පල් එකක් කියන්නම්. ෂර්න්. ෂර්න්. මේක ප්‍රනවුන්ස් කරන්නේ ෂර්න් කියලා. එතකොට මේ ෂර්න් කියලා අපි ජර්මන් වලින් කියන්නේ මීනින්ස් ගොඩාක් තියෙනවා. එකක් අපිට ගන්න පුළුවන්. අපි ලස්සනට ජර්මන් වලින් කියන්නේ ෂර්න් කියලා. ඊළඟට මේ අකුර ඌ උම්ලවුට් එක. ඒක ප්‍රනවුන්ස් වෙන්නේ ඊයු කියලා. වර්ඩ් එක කාපුවම සවුන්ඩ් එක එන්නේ ඊයු. ඊයු කියලා. එක්සැම්පල් එකක් මම කියන්නම්. ෆියොන්ෆ්. මේක ප්‍රනවුන්ස් කරන්නේ ෆියොන්ෆ් කියලා. එතකොට ජර්මන් වලින් අපි ෆියොන්ෆ් කියලා කියන්නේ නම්බර් 5. පහට තමයි අපි ෆියොන්ෆ් කියලා කියන්නේ. ඉතින් ජර්මන් ඇල්ෆබෙට් එකේ ওই ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. තව පොඩි පොඩි කොටස් ටිකක් පේනවා. අපි ඒවා ඊළඟ ලෙසන්ස් වලදී කතා කරමු. අද අපි කතා කරේ ඇල්ෆබෙට් එක පිළිබඳව. ඉතින් මේ වගේ තව ලෙසන් එකක් අරගෙන මම නෙක්ස්ට් වීක් එකේ තවල ළඟට එනවා. Learn German for Beginners කියන ප්‍රෝග්‍රෑම් එකේ හැම ලෙසන් එකක්ම ඉගෙන ගන්නට අවශ්‍යයි නම් Learn with Sihara Chandrasiri YouTube channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් අපි ආයෙත් දවසක තව ලෙසන් එකකින් හම්බවමු. Auf Wiedersehen!